අද ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව මෙහෙවන වෘත්තීය ක්‍රියාමාර්ගයේ 15 වෙනි දින අපි මේ 15 වෙනි දිනේ දක්වා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලින් ගුරුවරු සහ විදුහල්පතිවරු ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම අද දිනේ සිට අපි දන්නවා පාසල් වලට පෞගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ක්‍රියාකාරකම් වල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙරපූණු වීම වලට ගුරුවරු කැඳවලා තියෙනවා. ඒ ක්‍රියාවලිනුත් අපි අද දින සිට ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. අපි මේ ක්‍රියාමාර්ග අරන් තියන්නේ විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුපිසමදා ගැටළු ඉවත් කිරීම, කොදලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගන්නවා මුල් කරගෙන. ඒතර අද දිනේදී අපි දන්නවා අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරනවායි කියලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගුරු සහ විදුහල්පති සේවාවල ගැටළු විසඳීම සඳහා දැන් අපි ඉල්ලීමක් කරලා තියෙන්නේ අපේ විසඳුම් යෝජනාව වන විශේෂයෙන් ඒක අපේකට වඩා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කළ අතිරේක ලේකම්වරු පස්සේ සකස් කළ සුබෝධිනී මාත්‍යගේ ප්‍රධානත්වයෙන් සකස් කළේ වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීම කියන එකයි. අපි බලාපොරොත්තු වෙන්නේ අද දිනේදී ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ම සකස් කළ අපිත් පිළිගන්නා ඒ අතිරේක ලේකම්වරු පස්සේ සකස් කළ සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද දිනේදී ඒ සඳහා කැබිනට් පත්‍රිකාව යොමු වෙයි කියන කාරණාව තමයි අපේ අදහස. ඒ අනුව ඒක සිදුවිය යුතුයි. ඒ වගේම අපි දන්නවා ඊට දිනේදී අපි නැවත සාකච්ඡාවකට ගැඳවලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ක්‍රියාමාර්ග එකක්වත් නතර කරන්න නෙවෙයි. අපේ ක්‍රියාමාර්ග අඛණ්ඩ යනවා. දැන් අපි දන්නවා අද දිනේදී ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම කියන්නේ විශේෂයෙන්ම මේ ගුරුවරු මේ පහරට බෑලා කියන පණිවිඩයේ ගුරුවරු මේ ආකාරයෙන් තමන්ගේ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු නතර කරලා කියන පණිවිඩයේ අදිනදින සෞන්දර්ය ක්‍රියාකාරකම් වල ඉවත් වෙලා කියන කරන පණිවිඩයේ තේරුම් ගන්න කියලා ආණ්ඩුවේ වගේම අපි විශේෂයෙන්ම අපි කියලා උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම ඒ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියල ගුරුවරු ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප කාර්යාලය ඒ වගේම වෙනත් ආයතන විසින් මාර්ගගත ක්‍රමයට පවත්වන සියලුම ක්‍රියාකාරකම් වල ඉවත් වෙන තීරණය කරලා තියෙනවා. ඒ වගේම පාසල් වලට කරන සියලුම කැඳවීම් වලට සම්බන්ධ නොවීමත් ගුරුවරු තීරණය කරලා තියෙන්නේ. ඒක නිසා මේක ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිතිය ඒකාබද්ධව ගන්න ක්‍රියාමාර්ගයක්. මේ ක්‍රියාමාර්ගය තුළ අපි බරපතල ක්‍රියාමාර්ග ගණනාවක් දැන් සැලසුම් සාගතව කරගෙන යනවා. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ ගැටලුව විසඳීම සඳහා. අපි කියන්නේ කඩිනමින් මේ ප්‍රශ්නේ විසඳන්න. මොකද අපිට අපේ අපි දන්නවා දැන් මේක ක්‍රියාත්මක කිරීමට අදාළව කළ යුත්තේ ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීම. ඒ සංවෘත සේවා බවට පත් කිරීමට දාලා කැබිනට් පත්‍රිකාවක් 2026 ජනවාරි පළවෙනිදාත් දාලා තියෙනවා. ඒ අනුව අපි කියන්නේ මේ ක්‍රියාවල මේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ප්‍රවේශයන් සියල්ල ගන්න කියලා අපි අවධාරණය කරන්නේ.